අද අපි 2018 වර්ෂයේ නර්තනයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 21 සිට 40 දක්වා ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එහෙනම් දැනටමත් හොට් සීට් එකට ඇවිත් ඉන්න ඔයාලා ගේම් එකට රෙඩි වෙන්න. ප්‍රශ්න අංක 21. සංගීතයේ මාධ්‍ය නාද වන්නාසේම නර්තනයේ මාධ්‍ය වනුයේ 1. වාදනයයි 2. ගායනයයි 3. චලනයයි 4. වර්ණයයි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 චලනයයි. ප්‍රශ්න අංක 22. තාලය තැබීමට යොදා ගන්නා ඝන වාද්‍ය භාණ්ඩ වේ. 1. තාලම්පට, අත්මිනිය, තලිය. 2. තාලම්පට, බුම්මැඩිය, අත්මිනිය. 3. අත්මිනිය, හක්ගෙඩිය, තාලම්පට. 4. අත්මිනිය, හක්ගෙඩිය, රහු. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 තාලම්පට, අත්මිනිය, තලිය. ප්‍රශ්න අංක 23. කොහොඹා හැල්ල, මුදුන් තාලය, දෙවොල් යන නර්තන දක්නට ලැබෙන්නේ පිළිවෙලින් 1. කොහොඹා කංකාරිය, කිරි මඩුව සහ හැලුම් මඩුවේය. 2. කොහොඹා කංකාරිය, කිරි මඩුව සහ ගී මඩුවේය. 3. කොහොඹා කංකාරිය, පහන් මඩුව සහ පූනා මඩුවේය. 4. කොහොඹා කංකාරිය, පහන් මඩුව සහ දෙවල් මඩුවේය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 4 කොහොඹා කංකාරිය, පහන් මඩුව සහ දෙවල් මඩුවේය. ප්‍රශ්න අංක 24. කැලණිය විශ්වවිද්‍යාලීය සෞන්දර්ය අධ්‍යයන ආයතනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය බවට පත්වන්නේ 1. 1972 වසරේදීය. 2. 1974 වසරේදීය. 3. 1978 වසරේදීය. 4. 2005 වසරේදීය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 4 2005 වසරේදීය. ප්‍රශ්න අංක 25 සහ 26 සඳහා නිවැරදි පිළිතුරු පහත වගුව ඇසුරෙන් තෝරන්න. ප්‍රශ්න අංක 25. දේශීය භාණ්ඩ වර්ගීකරණයේදී ආතතය කොටසට අයත් භාණ්ඩ දක්නට ලැබෙන්නේ 1. ඒ තීරුවේ 1 හා 2 රූපවලය. 2. බී තීරුවේ 2 හා 3 රූපවලය. 3. ඒ තීරුවේ 1 හා 3 රූපවලය. 4. බී තීරුවේ 1 හා 3 රූපවලය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 ඒ තීරුවේ 1 හා 3 රූපවලය. ප්‍රශ්න අංක 26. කතකලි නර්තනයේ සඳහා භාවිත කරනු ලබන චෙන්ගිලම් සහ චෙන්ඩාව දක්නට ඇත්තේ 1. ඒ තීරුවේ 1 හා 2 රූපවලය. 2. ඒ තීරුවේ 2 හා 3 රූපවලය. 3. බී තීරුවේ 2 හා 3 රූපවලය. 4. බී තීරුවේ 1 හා 3 රූපවලය.
නිවැරදි පිළිතුර පිළිතුරු අංක 4 B තීරුවේ 1 හා 3 රූපවලය. ප්‍රශ්න අංක 27. මලේ යකුන් හා රුප්පා යකුන් පුදනු ලබන්නේ 1 උඩරට සම්ප්‍රදායය 2 පහතරට සම්ප්‍රදායය 3 සබරගම සම්ප්‍රදායය 4 සම්ප්‍රදායන් තුනෙහිමය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 උඩරට සම්ප්‍රදායය. ප්‍රශ්න අංක 28. දිවි කඳුරුද ගස එතන තියෙන්නේ සත් වියතක් දිග හිස්තැනක්. මෙහි හිස්තැන සම්පූර්ණ වන්නේ 1 සොඳින් කපන්නේ ලෙසිනි. 2 මොහොල කපන්නේ ලෙසිනි. 3 මිල්ල කපන්නේ ලෙසිනි. 4 විල්ල කපන්නේ ලෙසිනි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2 මොහොල කපන්නේ ලෙසිනි. ප්‍රශ්න අංක 29. වෙහෙර විහාරස්ථානවල බුදු ගුණ ගයමින් කරනු ලබන පන්තේරු නර්තනයකි. 1 ගාහක වන්නම. 2 දොරකඩ අස්නය. 3 සූ විසි විවරණ. 4 කුවේණි අස්නය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 සූ විසි විවරණ. ප්‍රශ්න අංක 30. සැලලිහිණිය, තිත්තබත, පරවිය, මුද්‍රා නාට්‍ය නිර්මාණය කරන ලද්දේ 1 ඒ ඉඹුල් ගොඩය, 2 නිමල් වෙල්ගමය, 3 වසන්ත කුමාරය, 4 ප්‍රේම කුමාර එපිටවෙලය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 4 ප්‍රේම කුමාර එපිටවෙලය. ප්‍රශ්න අංක 31. උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත ප්‍රදේශ ලෙස සැලකෙන්නේ 1 මහනුවර, කුරුණෑගල සහ තංගල්ලය. 2 මහනුවර, කුරුණෑගල සහ කෑගල්ලය. 3 දෙවිනුවර, කුරුණෑගල සහ ගාල්ලය. 4 දෙවිනුවර, උඩුනුවර සහ ගාල්ලය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2 මහනුවර, කුරුණෑගල සහ කෑගල්ලය. ප්‍රශ්න අංක 32. කොහොඹා කාංකාරී ශාන්ති කර්මයේ එන නර්තනාංග දෙකකි. 1 අස්නේ සහ වැදියක්කම. 2 කොහොඹා හැල්ල සහ අයිලේ ඇදීම. 3 අස්නේ සහ යක් ඇනුම. 4 යක් ඇනුම සහ හඟලේ ඇදීම. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 අස්නේ සහ යක් ඇනුම. ප්‍රශ්න අංක 33. සුළු මැදුම් දෙතිතට අයත් අඩව්ව කුමක්ද? 1 තක් තකට තකරොන්. 2 තක් තොඟ තක තොඟ. 3 තත් තහරජිත් ජිත් තහරජිත්. 4 තත්ත තරි තරි තතරි තරි තරි. නිවැරදි පිළිතුර
පිළිතුරු අංක 1 තත් තකට තකරොන් ප්‍රශ්න අංක 34 උඩරට වෙස් නර්තනයට අයත් ආභරණ වනුයේ 1 උල් උඩය හා හැඩ කෑල්ලයි 2 අවුල් හැරය හා කාංගුල් කුට්ටමයි 3 උල් උඩය හා දෙවොල් තොප්පියයි 4 අවුල් හැරය හා ශිකා බන්ධනයයි නිවැරදි පිළිතුර පිළිතුරු අංක 4 අවුල් හැරය හා ශිකා බන්ධනයයි ප්‍රශ්න අංක 35 දෙචිතට අයත් වන්නම් දෙකකි 1 සැවුලා සහ තුරංගා 2 සිංහරාජ සහ හනුමා 3 හනුමා සහ සැවුලා 4 හනුමා සහ තුරංගා නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 සැවුලා සහ තුරංගා ප්‍රශ්න අංක 36 වන පැත්ත බිය පත්ව සයනා දුටත් යනෙන විටත් දුවන මෙම කවිය අයත් වනුයේ 1 සිංහරාජ වන්නමටය 2 හනුමා වන්නමටය 3 මුසලඩි වන්නමටය 4 වෛරෝඩි වන්නමටය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 මුසලඩි වන්නමටය ප්‍රශ්න අංක 37 දොං ජින්ත ගත දොංත යන බෙර පදය අයත් වනුයේ 1 මාත්‍රා 3-4 දෙතිතටය 2 මාත්‍රා 2-3 දෙතිතටය 3 මාත්‍රා 2-4 දෙතිතටය 4 මාත්‍රා 3-3 තනිතිතටය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2 මාත්‍රා 2-3 දෙතිතටය ප්‍රශ්න අංක 38 කුඳාන්ත ගත දොන් වට්ටම නර්තනය කරනු ලබන්නේ 1 දෙසුළු මහා තුන් තිතටය 2 සුළු මැදුම් මහා තුන් තිතටය 3 මැදුම් මහා දෙතිතටය 4 සුළු මහා දෙතිතටය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 දෙසුළු මහා තුන් තිතටය ප්‍රශ්න අංක 39 කොහොමාය කංකාරී සහ සමාජය කෘතිය රචනා කරන ලද්දේ 1 මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රය 2 මහාචාර්ය මුදියන්සේ දිසානායකය 3 මහාචාර්ය තිස්සකාරී වසම්ය 4 මහාචාර්ය ලයනල් බෙන්තරගේය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2 මහාචාර්ය මුදියන්සේ දිසානායකය ප්‍රශ්න අංක 40 ගොයම් නර්තනය නිර්මාණය කර වේදිකාවට ගෙන ඒමේ ගෞරවය හිමිවනුයේ 1 ප්‍රවීය නර්තන ශිල්පී ප්‍රේම කුමාර එපිටවලටය 2 ප්‍රවීය නර්තන ශිල්පී නිමල් මෙල්ගමටය 3 ආචාර්ය එස් පණී භාරතටය 4 ආචාර්ය චිත්‍රසේනයන්ටය
පිළිතුර අංක 3 ආචාර්ය එස් පණී භාරතටය.